මේ චමත්කාරජනක කතාව අප පසුගිය අවුරුදු තුනේ කොළඹ හතේ ගත කළ අවධිය ගැන. මගේ නම චන්ද්‍ර දිසානායක. අප ජීවත් වන්නේ හා රැකියා කරන්නේ නව ශ්‍රීලන්තේ. මා වරලත් සිවිල් ඉංජිනේරුවරේ. 2018 දී එප්ටිසා නම් ස්පාඤ්ඤ ඉංජිනේරු ආයතනය මාහට කණ්ඩායම් නායක පදවියක් බාර දුන්නා. ලංකාවේ මහකොළඹ ප්‍රදේශයේ ගංවතුර පාලනය කරන ව්‍යාපෘතියක් නිම කිරීම සඳහා. 2019 වසරේ මුල මා නව ශ්‍රීලන්තයෙන් පිට වී ලංකාවට පැමිණ දෙසැම්බර් 15 කණ්ඩායම් නායක ලෙස වැඩ බාර ගත්තා. මුල් මාසයේ මම කොළඹ කොටුවේ ගලදාරි හෝටලේ නැවතුණ අතර දිගටම කල්ගත කිරීම සඳහා වෝඩ් පිරිසේ නිවසක් තෝරාගත්තා. ඉතාම ආකර්ෂණීය වූ පිරිසක් වන මෙහි සිට මට විනාඩි කිහිපයකින් ව්‍යාපෘති භූමියට වීසෙන්ට පුළුවන් වුණා. මගේ බිරිඳ සාගරිකා අප්‍රේල් මාසයේදී මා හා එක්වුණ අතර ව්‍යාපෘති ආරම්භයේ සිට 2021 දෙසැම්බර් ව්‍යාපෘති අවසාන වනතුරු අවුරුදු තුනක් මෙහි අප ගත කළා. ඒ කාලේ ඉතාම චමත්කාරජනක වූ කාල පරිච්ඡේදයක්. ඒ සැමරුන් දිගටම අප සමග පවතිවි. එම චිත්තාකර්ෂණීය වූ කතාව තමා ඉතා සංයුක්තව මෙහි කියවෙන්නේ. අධිරාජ්‍යවාදී ජාතීන් තුනකට මුලින්ම පෘතුගීසීන් දෙවනුව ලන්දේසීන් සහ තෙවනුව ඉංග්‍රීසීන් විවිධ කාල පරාසවල 1905 සිට 1948 දක්වා කොළඹ වාස භවනය කර ඇති නිසා එහි ඉතිහාසය ඉතාම උනන්දුව ඇති කරවන්න. එහි උසුරුමත්ම උපනගරය වන කුරුණුවත්තේ ඉතිහාසයද ඒ තරම්ම ආකර්ෂණීය. ධනවත් කුරුඳුවත්ත කොළඹ මැදේ සිට කිලෝමීටර් 3ක් පමණ ගිනිකොළ දිගින් පිහිටා ඇත. වර්ෂ 1789 දී අතර 289 කින් යුත් කුරුඳු වගාවක් මෙහි තිබී ඇත. දැනට කුරුඳුවත්තේ අගමැති කාර්යාලය, නිදහස් චතුරස්‍රය, කොළඹ නගර සභාව ඇතුළු විදේශීය මහකම සාරිස් කාර්යාල ගණනාවක් පිහිටා ඇති අතර විශාල වෘක්ෂ ලතා මණ්ඩපයන්ගෙන් සමන්විත ප්‍රසාදවල රටේ ප්‍රභූ පිරිස වාසය කරනු ලබන. බෝට් පිරිස කුරුඳුවත්තේ හදවත වන අතර එම මාර්ගයේ කොළඹ මහනගර සභාව සහ මහකොළඹ නැගෙනහිර පිරිස සම්බන්ධ කරනු ලබන. සතවර්ෂ දෙකකට ඉහතදී මෙහි පාරක් තිබී නැති අතර මේ මුහුදුකරයට වැදී සිටි ලන්දේසීන් විසින් පටන්ගත් කුරුඳු වගාවක් ලෙස පැවතී ඇත. 19 වන සතවර්ෂයේදී පාරක් ඉදිකළ පසු එයට බොරැල්ල පාර ලෙස නම් කරලා තියෙනවා. මණිපාය නැමැති උතුරේ පිහිටි ගමකින් පැමිණුණු අරුණාචලම් පොන්නම්බලම් නැමැත්තේ අධිරාජ්‍යවාදී පාලනයේ මූලික ආයතනය වන කොළඹ කච්චේරියේ ප්‍රධාන මුදල් අයකැමි යා බවට පත්ව ඇති අතර 1850 ගණන් වලදී රාජගිරිය සහ බුරැල්ල යන කුරුඳුවතු වල අයිතිකරු බවට පත් වී ඇත. පසු කලකදී බුරැල්ල වත්ත කොටස් කොට නිවාස ඉදිකොට ඇත. අද ඇති වෝඩ් පිරිස එදා තිබුණු බුරැල්ල වත්තේ කොටසකි. හෙන්රි වෝඩ් නැමැති ඉංග්‍රීසි ආණ්ඩුකාර යාගේ නම මෙම පෙදෙසට ලැබී ඇති අතර ලංකා වෛද්‍ය විද්‍යාලයේ ඒ අසල ඇති රීජන් පීජියේ පීඨ වූ පසු මෙම පෙදෙස ඉතා ආකර්ෂණීය ප්‍රදේශයක් බවට පත්ව ඇත.
විික්ටෝරයා අනුස්මරණ ඇස්රෝහලද ද සොයිසා මාතෘ නිවාසය පසු ඉදිකරුණු ඒවාය. වෛද්‍ය බෘතිකයෙන් අතර ඉතාම් ජනප්‍රවීමෙන් පෙරෙස කොළඹ හාලී වීදිය ලෙස හැඳින්වී ඇත. ජයාල්ගල් ජයවර්ධනගේ බීමා නැමති බෝඩ් පිරිස පිහිට ඇති නිවස ගැන කවුරුත් අසා ඇත. ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් නැමති ජාතික නායකයාද බෝඩ් පිරිසෙහි ජීවත් වූයේකි. සුකෙස්ථාන් නැමති ඔහුගේ මන්දිරය පසු කලෙක කඩා දමා ඇති අතර එම පිරිස අද සුකෙස්ථාන් වත්ත ලෙස හඳුන්වනු ලබනවා. බෝඩ් මාවතේ මුලම පිහිටා තිබුණු මුල් කාගිල්ස් ඖෂධ ශාලාව පසුව ද සොයිසා වටරවමේ අනෙක් පසට රැගෙන ගොස් ඇති අතර මුල් කාගිල්ස් ගොඩනැගිල්ල අද ඔඩෙල් නැමැති විලාසිතා මැදුර ලෙස පැවැත්වෙනවා. මේ මා නිතර ගැවසුණු තැනක්. කුරුඳුවත්ත ගැන ඇසූ කෙනෙකු නොවර්දාම දන්නා තැනක් තමයි බණ්ඩාරනායක පවුල් සතු රෝස්මීඩ් වලව්ව. අද එය හෝටලයක් ලෙස පවත්වාගෙන යනු ලබනවා. බෝඩ් පෙදෙසේ ඇති රොක්වුඩ් මාවතේ අප ජීවත් වුණේ ධනවත් වතු අධිකාරී ව්‍යාපාරික ඉහතදී රාජ්‍ය අමාත්‍යවරයෙකුට අයිති නිවාසයක් වන අතර ඔවුන්ද ඊට අල්ලපු නිවාසයේ ජීවත් වෙනවා. ඉතා ඉඩ පහසු ඇති විශාල නිවාස පහකින් යුත් මහල් නිවාස සංකීර්ණය වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය සහ කේරී විද්‍යාලය අසල අභීතව නැගී සිටී. මේ පහළ මහල විදේශ මහකුම සාරිස් කාර්යාලයේ තනියුතු යුවකටද ඊළඟ මහල ඉංග්‍රීසි ජාතික විහාරයකටද තුන්වෙනි මහල අපටද පුලියට දී තිබුණා. මෙහි ජීවත්වීම නවමු අත්දැකීමක් වුණා. දිවස තුළට ආ වහාම ඔබ නගරයේ ඇති අනවතර දෝෂාකාරී භාවයෙන් මිදෙන අතර ඔබට හිතෙන්න ඇත්තටම ඔබ ඉන්නේ දෝෂාකාරී කොළඹද කියලා. මේ පෙදෙස මහකොළඹ ඇති ඉතාම ආරක්ෂකාරී ප්‍රදේශයක්. ප්‍රධාන පෙළේ පෞද්ගලික හා රජයේ රෝහල් බොහෝමයක් මෙහි පිහිටා ඇති බැවින් මේ පැහැදිලිවම ප්‍රමුඛතාවයේ ඉහළම තැන ලැබුණු අතර විදුලි හෝ ජල විසන්ධි කිරීම සිදුවන්නේම නැත. සුපිරි වෙළඳාය ඇතුළ නෘත්‍යශාලා, ක්‍රීඩා බිම්, මල්වතු, ප්‍රධාන පුස්තකාල, කලාගාර, කෞතුකාගාරය, ලංගරාමේ, ජෝජ්කි කලාකරුවාගේ අගනා කලාකෘතිවලින් අලංකාර වූ ගෝතමී විහාරය, බිෂොප් මන්දිරය සහ මර්දගහ මූල මුස්ලිම් පල්ලිය මේ අසල පිහිටා තියෙනවා. ඔබ කෑම ජාති වලට ප්‍රිය කරන්නේ නම් මේ සියලු රටාවන්ට ගැලපෙන ආපන ශාලා ඇත. චිර ප්‍රසිද්ධ ධවලමන්දුරේ අනුකෘතියක් වන කොළඹ මහනගර ශාලාව වික්ටෝරියා උයන අසල පිහිටා ඇත. අද විහාර මහදේවී උයන ලෙස හඳුන්වන එතැනට බොහෝ සෙනග රැස්වන අතර නොයෙකුත් ආකාරයේ ආකර්ෂණීය උත්සව ආදීන් පැවැත්වෙනවා. නෙළුම් පොකුණ නෘත්‍යාගාරයේද මේ අසල පිහිටා ඇත. කලාකරුවන්ගේ සිත්තුලක් වන කලාපුලද පිහිටා තිබෙන්නේ ඒ අසල.
මීට අමතරව මේ ළඟපාත කොළඹ මහනගර මධ්‍යස්ථානයේ ගෝල්ඩ් ෆේස් 1 ව්‍යාපෘත් යන ආයතනද පිට කියන මගේ ඊළඟ වීඩියෝ පටේ ව්‍යාපෘත් යන විය හැක විශිෂ්ට වූ චිත්තාකර්ෂණීය වූ ප්‍රදේශක ජීවත් වීමට ලැබීම වාසනාවයි. යෝග බැංකු ආධාර ලැබුණු ව්‍යාපෘතියක් මහ පොළොව මැද සාර්ථක වෙනු කිරීමට ලැබීම කුරුඳුවත්ත නැමැති රමණීය ප්‍රදේශයේ ජීවත් වීමට ලැබීමත් මගේ වෘත්තීය සහ සමාජීය ජීවිතයට එක්කල වටිනාකම ඉතා ඉහළයි. මාය ගැන නිහතමානීවම ආඩම්බර වෙනවා. මේ නිමාවයි ආකර්ෂණීය වූ වීඩියෝ පටයකින් නැවත හමුවෙමු. ඔබ සැමට ආයුබෝවන්.